මදේ සහෝදර සහෝදරීනි අපි අද තරුණ දිනය පවත්වන දවසේ අද ලංකාවේම කතෝලික පල්ලිවල තරුණ දිනය පවත්වනවා කියන්නේ අපේ තරුණ කණ්ඩායමක් ඉන්නවා ඉස්සරහින් ඒ තරුණිය ටික තමයි අපි එයාත් එක්ක තමයි දිවි පූජාව සංගීතාණය කරන්නේ එයාලා තමයි අද පූජාවේ වගකීම් ගන්නේ ඒ නිසා අපි අද තරුණ තරුණියන් වෙනුවෙන් විශේෂ යාඥා කරන වුණත් දේවාශිර්වාද ලැබෙන්න වගේම උන්ගේ දෙමව්පියන්ට ඒ වගේම ආශිර්වාද ලැබෙන්න කියලා මම කුචි කතන්දරයක් මුලින්ම කියන්න මොනෙක් තරම් සොල්දාදු පුතෙක් යුද්ධයට ගිහිල්ලා ඊට පස්සේ එයා ගෙදර ඉන්න කලින් අම්මට කෝල් එකක් දෙනවා දුරකථන ඇමතුමා ඊට පස්සේ එයා කියනවා අම්මේ මන් දෙ අහවල් දවස් දැන් ගෙදර ඉන්න රැස් වෙලා ඉන්නේ දැන් අපි දාන නිවාඩු හම්බ වෙනවා මේ මං එනවා කියලා පුරාණී පුතේ කොතරම් දෙයක් දුන්නේ නැත්නම් අපි බල බල ඉන්නේ කොච්චර සන්තෝෂින්ද මායි තාත්තා ඉන්නේ මුංග කාලේ ඉඳන් එක්කෙත් නැහැ අනේ අම්ම මට කියන්න දෙයක් බැරි වුණා මම හැබැයි එනකන් මගේ යාළුවෙකුත් එක්කන් එනවා අනේ කොයිතරම් වද පුතේ ඔය යාළුවත් එක්කන් වරේ හැබැයි අපි ඒ යාළුවන්න අතයි කකුලයි නැහැ කැඩිලා එයා බිංගෝම් එකට අහු වෙලා අතයි කකුල අයියෝ පුතේ අපිට පුළුවන් ඒ වගේ ළමයි බලා ගන්න උඹ වෙන කාට හරි කියපන්කෝ ඒ ළමයාව බලා ගන්න කියලා නෑ අම්මේ යා මගේ යාළුවානේ මට එයා එක්කන් වෙන්න ඕයි නෑ අනේ පුතේ එහෙම නම් කරන්න එපා අපිට කරදරයන් ඒ දවස්වල කාණ්ඩ පුරන දෙන්නත් හරි අමාරුයි අපි දෙන්නෝ අමාරුවෙන් කරන්නේ ඒ උදාහරණ යන එකම එන්න දෙපා එයාට වෙන කවක් හරි සෙට් කරලා දෙන්න කියලා ඊට පස්සේ දවස් දෙකක් විතර යන කර කෝල් එකක් කියනවා හමුදා කඳුරේ දරුණී මෙරිලා මේ උඩ තට්ටුවෙන් පැනලා කියලා ඊට පස්සේ මේ අම්මයි තාත්තා ඉල්ල බලනකට ඒ පැනලා මැරිලා තියෙන්නේ තමුන්ගේම දරුවා ඊට සහෝදර සහෝදරී මේ කතාවෙන් අපිට මොනවද උගන්න දෙපා පළවෙනි කාරණාව තමයි තීරු නොගැනීම කියන ගැටලුව ඒ තරුණ දරුවා ඒ අම්මට යම්කිසි පණිවිඩයක් කිව්වට ඒක එයාට වැටහුනේ නැහැ. අම්මා හිතාගත්තේ මේ වෙන ළමෙක් ගැනයි කතා කරන්නේ කියලා. තමුන්ගේ දරුවා නෙමෙයි කියලා. ඉතින් ඒ ළමයා අම්මට පස්සේ තමයි තේරුනේ අයියෝ එයාගේ මේ මගේ ළමයා නෙමෙයි කියලා තියෙන අතයි කකුලයි කැළිනන්නේ කියලා. එයාට කිලින් කෙලින් කියන්න බැරි වෙන ද වක්‍රාකාරව වක්‍ර සංනිවේදනය. තරුණ දරුවෝ වුණාම එයාලා කෙලින් කියන්නේ සමහර දේවල්. එයා වක්‍රාකාරව කියන්නේ. ඉතින් දෙමව්පියන්ට අම්මට තාත්තට හැකියාවක් තියෙනකොට මේ කියන්නේ මොනවද මේ වට රවුමේ ඉන්නේ මොකටද කියලා අවබෝධ කරගන්න. ඒ වගේම මේ කතාවෙන් තව අරණාවක් කියනවා දෙමව්පියන්ගේ වගකීම මරණය දක්වා දිවෙනවා කියලා. අම්මට වේදනාව පුළුවන් දැන් හොඳයි. දැන් විවාහ වෙලා ඉවරද දැන් අපිට වගකීම අම්මේ අපි අද දෙකෝද ගන්නවා කියලා. එහෙම කරන්න බෑ. මරණ කාමන මේ දෙමව්පියෝ ඒ දරුවන්ගේ දෙමව්පියෝ. ඒ නිසා ඒ දුර ගමනක් උන්ට යන්න තියෙනවා. ඒ ගමන යන්නට හොඳ ආකල්පනාවක් අවබෝධයක් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම දරුවන් හා දෙමව්පියන් අතර අති විශාල විශේෂ වැදගත් දෙයක්. ඒ වගේම මේ තරුණ දරුවන් ගැන එකතරා පොතක් ලියලා තියෙනවා මහේශා සුභාෂිණී කල්පලක ගොඩක් කල් ලියලා තියෙන පොත. ඒකේ නම අඹු සෙමි රූපත් කියලා. ඒ පොතට අනුව ඒ ලේඛිකාව එනම් උපදේශිකාවක් අපේ දෙනේ උපදේශිකාවක් ඒ වගේ කෙනෙක් එයා මේ තරුණ දරුවන් 250 දෙනෙක්ව ගෙන්නලා සමීක්ෂණයක් කරලා තියෙනවා. ඒ දරුවෝ ගොඩක් දුකටපත් වෙන්නේ මොකටද? නැත්නම් මේ මොකියගේ ඈත් වෙන්නේ ඇයි කියලා. මෙන්න මේවා තමයි ඒගොල්ලෝ කියලා තියෙන දේවල්. එකක් ශාරීරික දඬුවම් ප්‍රතික්ෂේප කරනවා. සමාජ ක්‍රියාවේ දෙමෝපියන් තමයි ගියාම මේ කනේ පාරවල් ගහනවා, තල්ලු කරනවා, කම්මැලි කරනවා, ගහනවා, කුමාරකින් බනිනවා. ඒ වගේ දේවල් දරුවෝ ඒ තරුණ දරුවෝ පිළිගන්නේ නැහැ කියන එක. ඒකෙන් වෙන්නේ දෙමව්පියන්ගෙන් ඈත් වීම හෝ තවත් දරදඬු වීම හෝ දඩබර වීම හෝ එහෙම නැත්නම් දෙමව්පියන් පිළිනු ගැනීම තත්ත්වයටපත් වෙනවා. තවත් කාරණාවක් කියලා තියෙනවා දෙමව්පිය දරුවන්ගෙන් වෙනස් ඈත් වෙන්නේ වරදා මේ දුටු විට ඒකට ඒ වරද හදන්නට නිවැරදි කරන්නට ගන්න අදූරදර්ශී ක්‍රියාමාර්ග සමහර වෙලාවට යාළුවන් ඉදිරියේ ලැජ්ජාවක් වෙනවා. යාළුවන්ට ගිහිල්ලා කියනවා වැරදි තමුන්ගේ දරුවගේ. එහෙම නැත්නම් යාළුවන්ගෙන් ඈත් කරන්නට විවිධ ප්‍රයෝග යොදවනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට යාළුවන්ගේ දෙමව්පියන් නැදවලා කියනවා ළමයින් මේක දෙවන්න එපා කියලා. ඒවා සමහර වෙලාවට දෙමව් ළමයින් ඔව් වැරදි කීලායි තේරුම් ගන්නෙ. මොකද නවයිබුන් වියට එනකට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ යාළුවෝ තමයි ඒගොල්ලන්ගේ මුදම අය. දෙමව්පියන්ට වඩා ළං වෙන්නේ යාළුවන්ට. යාළුවන් එක්ක තමයි අපේ ජීවිතේ ගොඩක් දේවල් බෙදා ගන්න, කතා බහ කරන්න. එතකොට ඒ වගේ කෙනෙක් නැති වුණාම එයාට ලොකු අඩුවක් ඒක. ඒ ළම
ළමයින් කියන දේවල් දෙමව්පියන්ට කෙලින් කියන්න පුළුවන් කම නැහැ. එතනයි ගැටලුව වෙනවා. දෙමව්පිය බලාපොරොත්තු වෙන නැහැ. ඔක්කොම පොඩි කාලේ කිව්වා වගේ දැනුම් මට ඔක්කොම ඇවිල්ලා කියයි කියලා. පුතා නැත්තම් දුව නැත්තම් කියන්නේ නැහැ. ඒකයි තමයි දෙමව්පිය අම්ම දරුවන් අතර පරදරේ වැඩි වෙන්නේ. ඒ වගේම සමහර වෙලාවට දෙමව්පිය දරුවෝ අතර විරසක වෙන තව හේතුවක් තමයි එක දරුවෙකුට වැඩිපුර ආදරයක්. මුදල ඉගෙන ගන්න පුළුවන් නම් ඒ ළමයට වැඩිපුර ආදරේ දක්වන්න. ඒ ළමයට ලස්සනයි නා එයාට වැඩිපුර ආදරේ දක්වනවා. එහෙම නැත්නම් ඒ ළමයා මේ මොනවද ටවුන්ට ගොඩාක් සමහර ළමයින්ට වැඩිපුර කිරිමි ළමෙක් නම් එයාට වැඩිපුර ආදරේ කරනවා. ගෑනු ළමයා ටික අඩු තක්සියුරුවට දක්වනවා. සමහර ගෙවල් තියෙනවා. ඒත් එහෙම වුණාම ඒ ළමයින්ට දැනෙනවා මට ඊටත් වීඩියෝ එකක් කරලා තිබ්බා. මොකද මම දන්නේ ඒකේ වෙනුම් කරුවා මේ ළමයි දෙන්නේ කහද දෙක. අර කුඩා අම්මා අර ළමයට සලකන ආකාරය තමයි මේ විදිහට තියෙන්නේ. කන්න දෙන්නේ නැහැ, ස්කෝලේ යන්න දෙන්නේ නැහැ, දරුවන් කරනවා, වැඩ පවරනවා. ඒ වගේ ගැටලු තියෙනවා සමහරක් වෙලාවට. ඒකේ හේතුව තමයි විවාහ දෙකක්. ගොඩක් වෙලාවට සමහර විවාහ දෙකක් කරගන්නවා. කසාද දෙක ළමයි ඉන්නවා. ඒකට එතකොට අනිවාර්යයෙන් එක්කෙනෙකුට වැඩිපුර සලකිල්ලක් දාන කෙනෙක් අර ළමයට ගොඩාක් එක දැනෙනවා. ඒකට හිමීට ඈත් වෙනවා. එයා ඒ ආදරේ හොයාගෙන වෙන කෙනෙක් හරි යනවා. ඒක තමයි ළමයි අමාරු වෙන්නේ. ඒ වගේම සමහර තවත් එකක් තමයි සැකය කියන එක. සැකය කියන එක හැම කෙනාම කෙරුවා. කසාද බැඳලා ඉපස්සේ සැකය කියන එක තියෙනවා. ළමයි දෙමව්පිය අතර සැකය තියෙනවා. සමහර වෙලාවට මොකක් හරි බොරුවක් කියලා අහුණයින් පස්සේ දෙමව්පිය දෙන හැමදාම මට කියන්නේ බොරු කියලා. සමහර වෙලාවට ප්‍රේම සම්බන්ධතාවයක් වයකක් අහුණයින් පස්සේ සමහර දෙමව්පිය ගොඩාක් කලබල වෙනවා. ගොඩාක් කලබල වෙනවා. ඒක ප්‍රතිඵලයක් ඇටියෙද ඒක ලොකු වරදක් ඇටියෙද හාමුදුරු ගහලා අවසානයේ ළමයාට ලොකු ලැජ්ජාවක් ඇති වෙනවා. නැති වුණා ඒ සැකය දුරදිග ගිහිල්ලා ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ වගේම තවත් හේතුවක් තමයි දරුව දෙමෝපියන්ගේ ඈත් වෙන පියාගේ බීමත්කම හා සමාජීය මූණ දෙන්නට බැරි දෙමෝපියන්ගේ හැසිරීම රටා. ඒක තමයි ඉන්නවා. මම තාත්තා ගී ගෙරේ ඉන්නේ අතර දාතේ නම කෙනාම ධර්ම බේබත්ත කියලා. ඒ දරුවාට හරි ලැජ්ජයි ඒක. ඒ වගේම තවත් දේවල් වලට සමාජ දෙමෝපිය වහුණයින් පස්සේ අනිත් ළමයි කියන කරේ ළමයි තරුණ දරුවෙන්ට ඒක දරා ගන්න බරක් බැරි තරම් ලැජ්ජාවක්. ඒක පොර තමයි උන්ට කලකිරෙන දෙමව්පියන් ගැන. ඒ වගේ සමහර දෙමව්පියෝ දඩබ්බර පාලනය කියන එක සවන් දෙන්නට ඕනි ළමයින්ට මිත්‍රත්වයක් ඇතුව දෙමව්පියෝ සමීප වෙලා ඉන්නට ඕනේ. ඒ වගේ ප්‍රශ්න වලට අනුකම්ප දෙන්න හා ප්‍රශ්න වලට සංවේදී වුණොත් තමයි දරුවෝ විවෘත වෙන්නේ. ඒකයි තාමත් අවශ්‍ය වෙනම අද වගේ කාලයක දරුවෝ අමුගෙන් ඈත් වුණොත් ඒ දරුවෝ වෙන කොහේ හරි ඉන්න අතර වෙන්නේ. ඒ වගේම තවත් එකක් තමයි දෙමෝපියන්ගේ සමහර හැසිරීම් රටා. තමයි කලාව දරුවෝ අතර විශාල වයස් පරතරය. ඒකලම් කුරු වයස 20යි ඉතිකලම් වයස 1යි. ඒකර 20 ළමයා කැමති නැහැ අර කුරු ළමයාට මල්ලි නැත්නම් නංගි කියන්නේ. එතකොට ගැළුවල තියෙනවා. එතකොට දෙමෝපියලියට මේ ගැන ගොඩක් කල්පනාකාරී වෙන්න. ඒ වගේ සමහර කාලේ දෙමෝපියව අමලනාතර අඳින ඇඳුම්. සමහර කාලේ වයසට ගිහින් තුල් පාට වල කරගෙන රතු පාට ඇඳගෙන ළමයි සියෝ වගේ මරාමලා ඉන්නවා. තාත්තලා තියෙනවා. අමාරුක වෙලාවට දරුවන්ගේ ඇඳුම් ළමයි අම්මා තාත්තා අඳින තරුණ වෙන්නේ. මෙව්වත් ගැළපෙන්නේ නැහැ. අඳිනම කාලේ තමයි අඳින්න ඕනේ. ඒක නැති වුණාම පහු වෙලා වයසට ගිහිල්ලා දෙන්නේ කාලේ. ඒකට එතනදී දරුවෝ කැමති නැහැ. ඒ වගේම පමණ ඉක්මවා ආරක්ෂාව හා රැකවරණය දීම. ළමයින්ට නිදහස අවශ්‍යයි ගොඩක් කියන්නේ අපිට නිදහස නැහැ. අම්මා හැම දේම හොයනවා, තාත්තා හැම දේම හොයනවා. අපිට කිසිම නිදහසක් නැහැ. ඔක්කොම මේවා කරනවා කියලා. ඒකට ළමයින්ගේ ඈත් වෙනවා. එතනදී ගාම් කල්පනාකාරී වෙනට ඕනේ දෙමව්පිය කොයි ආකාරයෙන්ද ළමයි ගැන පොලිසියෙන් ඉන්නටත් ඕනේ. ඒක සීමා කිම්මා යන්නටත් ඕනේ. එතකොට ළමයි සමහර නිදහස ළමයි ගෙදර කාමරේ තියාගන්න එහෙමත් නැත්නම් යමක් කියලා කැමති දේවල් කරගන්න ඒක නිදහස ඒකට බලාපොරොත්තු වෙනවා. තවද මාතලාවේදී ළමයිගේ අධ්‍යාපනයේදී ඒ ළමයා කලා විෂයන් වලට කැමති අම්මා කියනවා නෑ නෑ සයන්ස් කරන්න ඕනේ කියලා. ඒක එයාට ගැළපෙන්නේ නැති විෂයක්. ඒ වගේම අධික ලෙස අධ්‍යාපනයේදී යොමු කිරීම එක සෙමිනේරි හිටියා මට වැඩි අවුරුද්දක් බාහේ කළුතරෙන් ආවේ. කළුතර අම්මයි තාත්තා දෙන්න ගුරු. මේ ළමයාට ඉතින් අම්මයි තාත්තා උපරිම මුද නම ගන්න දෙන්නේ දෙමව්පිය නිසා ළමයාට ශිෂ්‍යත්වයේ උපරිම ගැනීමක්. උපරිම ගැනීම සීමාව පාණ්ඩලා. ඊට පස්සේ එයා ඕලෙවල් විභාගේ පේලුණා. ශිෂ්‍යත්වයේ ඉගෙන ගන්න ගත්තා. ඕලෙවල් විභාගේ පේලුණා මොකද අධික ලෙස ළමයාව අධ්‍යාපනයේ දී මොකද කිපා වුණා. ඊට පස්සේ පූජාන්තරයේ ලබන්න හම්බුනේ ඇක්සිඩන්ට් වෙලා ඇමතුණා. කළුතර ඉතින් අම්මගේ පුතු දෙන්න හිටියේ ඒ ලොකු පුතාගේ කතන්දරේ. ඒ වගේ සමාජ කළා අධික ලෙස ළමයින්ව අධ්‍යාපනයට තල්ලු කිරීම. ඒක සීමාවක් තියෙන ඩෝරේ ඕනෙ එක. මොකද කවුරු සමාජ කළා දෙමව්පිය අයියෝ කියන්නේ පාඩම් කරන්නේ මොකක්
ඇත්තට පුළුවන්. ඇත්තට මොලේ තියෙනවා පාද මේ පාඩම් කරන්නේ. අහන ප්‍රශ්නේ කවුද කොයි දරුවද අකමැති තමාට උසස් පෙළට හේතුණක් ගන්න. නම කෙනා මාසෙ. එහෙනම් හැකියාව තියෙනවා නම් ඒ ළමයා ගන්නවා. හැකියාව නැත්නම් ගන්න බැහැ. අම්මා තමයි කියන්නේ නෑ. නැත්නම් තාත්තා කියන්නේ නෑ. මෙයාට පුළුවන්. මෙයාට පුළුවන්. මෙයාට පුළුවන්. වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැහැ. ඒක හැම ළමෙක්ම කැමති. දැන් මේ දවස්වල ප්‍රතිපලය ඉඳලා තියෙන උදාහරණ සමහර කෝල් කරගෙන ඉන්නවාද? අපි ළමයා හේතුණක් ගත්තා, බීතුණක් ගත්තා, මෙහෙමයි මෙහෙමයි කොල්පයි දේවල් පුරේට කී කියමු ගොඩක් ඈ. කෝල් කර කර කියනවා. ඒ වගේම අතරේ අතරින් බගනේ ඉන්නවා. මොකක් කෝල් එකක්වත් දෙන්නේ නැහැ. ෆෝන් එකක් වහගෙන ඉන්නවා. ඒ සමහර වෙලාවට එහෙම වෙන්නේ අඩුවලා ඇති. නමුත් මම කියන්නේ මේක හන්දා මෙහෙමයි කියලා අද වර්තමානයේ තිරුවන් ගන්න දින මමත් තිරුවන් ගන්න දින අධ්‍යාපනය ලබන විට වැඩි අධ්‍යාපන නොලබන අය තමයි සාමාන්‍ය ගතියින් දුර වෙන්නේ. එයාට ඔය බලන්න ඇද්ද කියලා අධ්‍යාපනය ලබන්න එපා කියනවා නෙමෙයි. සල්ලි පැත්තෙන් ගත්තොත් මම මගේ පන්ති ඉන්න ළමයි දාලු මේ කට්ටියනවා මම බලන්න පොලිස් වේද වැඩියෙන් ඉගෙන ගත්ත අයට වැඩි හරි හම්බ කරලා තියෙන විශාල කාර් වාහන බාග තියෙන්නේ ඉගෙන ගත්තේ නැති කියන එක කියනවා මට තේරුන්නේ නැහැ. නමුත් අපි ඉෂා බලන්නනේ ඒ කියන්නේ යාගේ හැකියාව අධ්‍යාපනයේ නොමලට ඒක වෙරි පැත්තකින් යාගේ හැකියාව. අධ්‍යාපනයේ තියලා මෙයා මේ හැමදාම කුරුළු කිරුළු බලන් දගෙන දැයි දීගෙන හැම වෙලේම යා ප්‍රශංසා කරනවා නැති එකව කොම්ම කරලා දානවා. අනුකූ තමයි අන්තිමේට නැගිටින්නේ. නැගිටලා ඉවරයි ඉර ක්‍රම යනවා. අර අධ්‍යාපන ළමයට වෙරි අධෛර්ය ධෛර්යයක් තියෙනවා. ඒ වගේම හිතේ ශක්තියක් තියෙන ළම තමයි ඉස්සරහට යන්නේ. ඒ වගේම තරුණ ජීවිතේ හදාගන්න තරුණ ජීවිතය සමාන කරන්නේ කුණාටු වලින් පිරි ගැරළුකාරී යුගයක් හැටියට. ඒක තේරුම් මොකද්ද? දැන් මම මුදයන්ට කුණාටු ගානකට අපිට ඕන විදිහට යන්න අමාරුයි. ආවෙ යනවා, මෙහින් යනවා, යට යනවා, මෙහාට යනවා, බයයි කියනවා, විලෙයිදෝ කියලා හිතනවා, කොහේ හරි එල්ලෙන්න හිතනවා. ඕවගේ කාලයක් තමයි මේ තරුණ කාලය. ඒ කාලෙදී ඒගොල්ලෝ අසහනයෙන් ඉන්නේ, ආතතියෙන් ඉතිරලා ඉන්න කාලයක්. මොකද ඒගොල්ලෝ වැඩි හිටියොත් නෙමෙයි ළමයිත් නෙමෙයි. ඔය දෙක අතර දෙමෝපිය කැමති ළමයිවත් ළමයි හැටියට පොඩි කාලේ ගහ බල හදාගත්තු වගේ හදාගන්න. නමුත් එතනදී ඒක වෙන්නේ නැහැ. උගල වෙනස් වෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ අසහනේ වැඩි වෙනකොට එයාලා උත්සාහ කරනවා සන්තෝෂය ලබා ගන්න. දැන් මේ එන්ජින් මාක් ගත්තත් වාහනේක එන්ජින් මොනකට වැඩි රවටුනොත් ඒක උණු වෙනවා. ඒ නිසා එතන රේඩියේටර් එකක් කියලා තියෙනවා. එකෙන් එක කූල් කරනවා. ඒ වගේම තමයි අපේ මනසත් කූල් කරන්න ඕනේ. ඒතකොට ඒ තරුණ ගල්වන්ගේ මනස කූල් කරන්නේ කොහොමද? ක්‍රීඩා අවශ්‍යය විනෝද ගම අනිආලුවන් සමග එකට සන්තෝෂ වීම ප්‍රීති වීම මොස්තර කිරීම සමාජයට දැකලා දෙන කැප් එක අනිත් පැත්තට දාගන්න උතරුලම දැකලා දෙනනේ ෆෝන් මෙමේ හැමින් මේ කොටලෝස් අනිත් පැත්තට දාගන්න ඇයි ඒ එහෙම නැත්නම් කොහෙන් හරි දුකක් ගුලම් වල වස්රිය ඇදලා ගන්න ඇයි අවධානය ලබා ගන්න අවධානය ලබා ගන්න මට පපුවේ ෂර්ට් එකේ බොත් බටන්ස් ටික අරගෙන ඉන්න ඇයි අවධානය වස්රිය ඇදලා ගන්න අවධානය ලබා ගන්න තොර අපි දකින්නේ දැන් තමයි මේගොල්ලෝ ලොකු අවධානයක් බලාපොරොත්තු ඇටෙන්ෂන් එකක් අනිත් අයගෙන් බලාපොරොත්තු වෙනවා. ඒතර මේ අවස්ථාවේදී සමහර වෙලාවට දෙමෝපියන්ගේ කාර්ය බහුලත්වය නිසා ළමයාට අවධානය දෙන්නට බැරි වෙනවා. ළමයාට සවන් දෙන්න වෙලාවක් නැහැ. ඒ වගේම ඒ ළමයා අධික ලෙස දෙමෝපියෝ මේවා වෙනකොට ඒ ළමයාගෙන් අගය කරන්න වෙලාවක් නැහැ. විශේෂයෙන් අපි ඔය ගණන වල ස්කෝල වල එහෙම උත්සව වලද දැන් මොන්ඩිසෝරි ස්කෝල වලට යනකොට අම්මෝ අම්මයි තාත්තයි ඉතින් මුළු වෙලාවම මොන්ඩිසෝරියේ කොන්සර්ට් එකේ මුලින්ම අඟ වෙනකම් ඉන්නවා. ඊට පස්සේ එකේ ඉඳන් පහ වෙනකම් තරමක් දුරට අවධානය දීගෙන ඉන්නවා. ඊට පස්සේ 10 ඉතර වෙනකම් 10 පන්තිව යනකම් එච්චරම අවධානයක් නෑම විතරයි යන්නේ උත්සව වල තාත්තා යන්නේ. උසස් පෙළට ගිහිල්ලා තවත් මොන හරි ජයග්‍රහණ ලබා ගන්න කියලා ක්‍රීඩා උත්සව වලට ජයග්‍රහණ ගැනීම වලට මට අම්මත් කියන මඩක් මේ එන්න බෑ මම ජොබ් එකේ ඉන්නේ කවුවක්වත් මුලින්ම තියෙන උනන්දුව පල්ලි වලත් එහෙමයි ෆිස් කියන්නේ කරගෙන ආමයි තාත්තයි අම්මෝ ඌවට කට්ටි එක්කගෙන යන උත්සව ගන්නවා අභිවෘද්ධියල වෙනකට බොහොමම අමාරුයි තමයි ඉන්නේ විවාහ වෙනකට තවත් වැඩ වෙනවා එන්න ඕන හින්දා එනවා ඒක අපි දකින තියෙන අවධානයේ අඩු වීමේ ගැටලුවක් ඒකට හේතු තියෙන පුළුවන් දෙමෝපිය කියන පුළුවන් දැන් ජීවත් වෙන විදිහක් නැහැ හරියම ආවි ඒ නිසා දෙන්නම රස්නා කරන්නේ වෙනවා එතකොට දරිවගේ පැත්තේ එයා ලබන අසාධාරණකමක් විදිහට එයා දකින්නේ විශේෂයෙන්ම විභාගවලදී වැඩි ප්‍රතිඵල බලාගෙන ඉන්න අවස්ථා තියෙනවා ළමයින් කියනවා මෙච්චර වියදම් කරනවා මෙච්චර වියදම් කරනවා මොකද කල්ලි ඔක්කොම කෑම බලපන් මේ ප්‍රතිඵල මොකද මේකේ මොනවද කරන්නේ මම මේ කාටද කියන්නේ මිනිස්සු විනාගෙන නේද මේ මගේ ප්‍රතිඵල කියනවා මම බොරුවක් හරි කියන්නේ නැවද ඒ මේ ලොකු බලාපොරොත්තු තියාගෙන ඇත්ත කියන්නේ බැරි වෙලා එලන් ග්ලාස්වන් කියන පුද්ගලයා දැන් සමාජ සේවකයෙක්
එයා ගොඩක් තෙරපිස් කෙනෙක් වගේ ශාරීරික දේවල් සම්බන්ධ ඉහළ ගිය කෙනෙක්. එයා ගොඩාක් සමාජයේ කැපී පෙනුණු පුද්ගලෙයි. නමුත් එයාගේ දරුවා සුවිදිලි හානි කරගත්තා. ඊට පස්සේ එයා තමන්ගේ රැකියාවෙන් අස්වුණා. අස්වලා හිතාගත්ත මම මේ ගැන හොයනවා කියලා. ඇයි මගේ දරුවා සුවිදිලි හානි කරගත්තේ කියලා. එතකොට සුවිදිලි හානි කර ගැනීම ප්‍රධාන හේතුව තමයි එයාගේ බිරිඳ අධික ලෙස කාර්ය බහුලයි. සමාජ සේවය කරනවා. කොට උදව් කරනවා. නමුත් තමන්ගේ දරුවන්ට දෙන්න කාලයක් නැහැ. ඊළඟට උවමනා ආදරයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ළමයාගේ බලාපොරොත්තු ශක්තිමත් කරන දෙයක් වෙන්නේ නැහැ. ඒකට මොකද වෙන්නේ? යා සමහරට ප්‍රශ්නයකදී තනි වෙනවා. ඒක කියාගන්න බැරි වෙනවා. ධර්ම වශයෙන් දවසවල යනවා මාත්‍රාවිය තියෙනවා. ඒ ඔබට කී කෙනෙක් කවදාකවත් ළමයි කියලා අමර කියන්නේ නැහැ. මම ඩ්‍රග්ස් ගත්තා, මාත්‍රාවිය ගත්තා, අර ගත්තා, බාවුල් ගෑවා, අර වගේ ඒවා තියෙන කීප වර්ග කවදාකවත් කියන්නේ නැහැ. ඔක පුළුවන් තරම් ආම්ගෙනම ඔර අම්මත් නැත්නම් තාත්තත් පස්සෙම යනවා මොකද කියපම් බලන්න කියලා. ඒ විදිහට ගැටලුවක් ඇති වෙනවා. බැරි වෙලාවත් දරුවන් නොකියා ඒක අහුනොත් දෙමෝපියන්ට කලකිරීමක් ඇති වෙනවා. මාත් දෙක මෙච්ච ළඟට හිටපු දරුවෝ දැන් අනිත් මාගේ ඈත් වෙලා. සාමාන්‍යයෙන් ඈත් වෙන්නේ විවාහයෙන් පස්සේ. මේ ළමා කාලේ ඈත් වෙන එක දෙමෝපියන්ට දරා ගන්න බැරි දෙයක්. නමුත් ඒක වෙන අවස්ථාවල් තියෙනවා. ඒ නිසා මරේවසව සෞදීනි විශේෂයෙන්ම මේ දෙමෝපියන්ගේ ආදරය අගය කිරීම බලාපොරොත්තු වෙනවා දරුවෝ. ඒක අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා. ඒ විදිහට තමයි දරුවන් අපි ලං කර ගන්න ඕනේ. නමුත් මේ කියන විදිහට මේ සියදිවි හානිය කියන එක ඇත්තටම ඒ කාලේ තිබ්බා මේ කාලේ ඊට වැඩි ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන් සියදිවි හානි කරගන්නේ කාන්තාවන්ට වැඩි පිරිමියයි. මොකද තමයි කාන්තාවන් ඔය කියන කියන ඔක්කොම පිරිමියයි ඒක කියන්නේ නැහැ අංගගෙන ඉන්නවා. ඊට පස්සේ තමයි කුකුරන්නේ. ඊට පස්සේ කොහොමද සියදිවි හානි. මොකද අපි ඉස්කෝලෙන් කාලේ අපිට පල්ලෙට පුරා මේ යා සිල්දී හානි කරගත්තා. ඔසෙන් ටැන්සිකේ කියන්නේ මම එතකොට හතරේ පන්තියේ ඊළඟට තුනේ පන්තියේ හිටියේ. එලිලා ඉල්ලෙන්න කරන තාත්තා යමයි අම්මා ටීචර් කෙනෙක් තාත්තා බැංකුවේ වැඩ කෙරුවේ තාත්තා බීවරු මමට නම් හැප්පී වුණා. උගෙන් නතර දෙන්නා කතෝලික. අපි ඔක්කොම අල්පරු ගායනා මාළිගෙදර තිබ්බට හිතර මතකයි අපි තේ මාළිගෙදරට ගියා. බලන්න ඒ කාලෙත් එහෙමයි අදත් එහෙමයි සිල්දී හානිය. අද ඉජුවෙරියේ මිනිස්සු අසහනෙන් ඉන්නේ. විද්‍යාට වැඩි ආසනද විශේෂයෙන් අධ්‍යාපන ශිෂ්‍යයෙක් ගත්තා අධ්‍යාපනය කරන්න ආසවුණත් අධ්‍යාපනයට යන්නට බෑ. මොකද අදගෙන මේට අන්න විශාල මුලමුදා වැය කරන්න ඕනේ. කියාවන් තිබ්බට හරියන්නේ නැහැ. එතකොට එතනදීම කරගන්න බැරි වෙනකල බලාපොරොත්තු ශුන්‍යත්වයටපත් වෙනවා. ඒ වගේම මගේ සන්තෝෂය නැති වෙලා යනවා. ඊට පස්සේ කලකිරෙනවා. ඊට පස්සේ දෙනවා මගේ කාර්යවත් කලක් නැහැ. මම මොකටද ඉන්නේ? අන්නේ මතයට ආවයින් පස්සේ තමයි සිය දිවි හානි කරගන්නවා කියලා කියන්නේ. විශේෂයෙන්ම ආයතන සෞදසෝනි අපිට කතෝලික පල්ලිය මේකට හොඳ උදාහරණයක් හොඳ උදව්වක් වෙනවා. කතෝලික පල්ලිය පුත අපි හැමදාම මේ පල්ලියට එනවා. පූජාවට එනවා. හැබැයි පූජාවෙන් අපි මේ අපේ අපේ ආගමික ජීවිතය කර ගන්න බෑ. අපි පල්ලියට යෙමේ පූජාව තමයි අවමය. අවමය. අපි ගත්තොත් බත් පියානා බත් ටික තියෙන්න බෑ එන්නේ. බත් ටික ඊට පස්සේ හොඩි මාළු ටික තමයි ඒක රසවත් කරන්නේ. බත්තික අන්න ඕනේ. දිව්‍ය පූජාව ඒ වගේ. අනිවාර්යෙන් බත්තික තියෙන ඩෝනේ පූජාව තියෙන ඩෝනේ. ඊට පස්සේ ඒකට රසවත් කරන දේවල් ටික තමයි ධර්ම සමಿತಿ, මන්නදර සමಿತಿ, ලක්පිලි සමಿತಿ, ධර්ම දූත සමಿತಿ, මරියා හමුදාවන් ඒවා ගාම් පාසල රසවත් කරන්නේ ඒවායි. ඒ වටික හොඳට තියෙන ඩෝනේ. ධර්ම සමಿತಿ අපිට අපේ දේවස්ථානයේ ශක්තිමත් කරගන්න යුතු දෙයක්. ඒගොල්ලෝ අභිවෘද්ධියාලේ බෙලගු මිට අවුරුදු කීයක්ද? අවුරුදු දෙකක් විතර. ඕදේකට කලින් අභිරුලා වෙපු ඊට පස්සේ ඒකළු තරම් සම්තිය පීඩෝගත ඒක හොඳට ගියා මොකද ඒකේ පහුගිය කාලේ ඒක අලපන වෙලා ඒක මම මේ වුණා දැන් අද මම හිතනවා දැන් අය අපි කවුරුන් පියරම කැප්ටන්ල යාත්‍රා කරමු එයාල වෙනුවෙන් කවු හරි ඉන්න ඕනේ කවු හරි එයාලගේ යූ ඩිරෙක්ටර් කෙනෙක් නැත්නම් ගලස් එක මග පන් දෙල් මන්නේ අත්කලක් වෙන්න කවු හරි ඒක තමයි ඒකයි මේ රිද්මනී හිටියා ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා ඒ වගේ කවු හරි අත්‍යවශ්‍යයි ළමයි එක්ක ඉන්න බලනිකු සමිතිය තියෙනවා වගේ ඒගොල්ලන්ගේ සමිතියක් තියෙන ඩෝනේ. මේ පූජාවක් තියෙන දවසට කෝල් කරලා ගෙන්න ගැනීම හරියන්නේ. ඒගොල්ලන්ට වෙනම එක්කෙනෙක් දෙමෝපියෝ විශේෂයෙන් ළමයිගේ දරුවෝ කල්පනා කරලා බලන්නේ පල්ලියට ඒගොල්ලන්ට අධ්‍යාත්මික පෝෂණය හා උපදේශ අවශ්‍යයි. ඒගොල්ලන්ට. ඒගොල්ලන්ගේ මට්ටමෙන්. එතකොට ඒවා අපි කල්පනා කරලා වෙන්න ඕනේ. ඉසමදේව සෞදස්සෝලේ බොහොම සුන්දර විදාගත මේ තරුණ දවසේදී තරුණ දිවිය කියන්නේ කුණාටු සමයක්. විශාල ප්‍රශ්නයක් තියෙනවා.
ඒවගේ මෙයා ලොකු අවධානයක් දෙමව්පියන්ගෙන් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. දෙමව්පියන්ගේ ලොකු ආදරයක් ඔවුන්ට සවන් දීමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම අද එදාට වාගේ නෙමෙයි අද පරීක්ෂා ගොඩයි. ඒ කාලේ නැති පරීක්ෂා විශේෂයෙන් හෑන්ඩ් ෆෝන් එක හා මේ මද්‍රව්‍ය කියන දෙක ඒ කාලේ තිබුණේ නැහැ. නමුත් ඒක ලොකු පරීක්ෂා වරට වැඩි ප්‍රබල යක්කු හැටියට හඳුනාගන්න පුළුවන්. නමුත් ඒව නැතුව අපේ ජීවිත දෙකට හෑන්ඩ් ෆෝන් එක නැතුව වැඩ කරන්න බැහැ. හැම කෙනෙක්ම හෑන්ඩ් ෆෝන් එකකට යොමු වෙලා තියෙනවා. වරද තියෙන හෑන්ඩ් ෆෝන් එක නෙමෙයි කොහොමද මම හෑන්ඩ් ෆෝන් එක භාවිත කරන්නේ. මම හෑන්ඩ් ෆෝන් එකේ වහලෙක් වෙනවා නැත්නම් මම හෑන්ඩ් ෆෝන් එක වහලෙක් කරගන්නවද කියන කාරණාව අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඒ වගේම දෙමව්පියන් හැටියට ඔබට වෙනදාට වැඩි ලොකු වගකීමක් තියෙනවා තමන්ගේ තරුණ දරුවන් ආරක්ෂා කරන්න උන්ට උදව් වෙන්න විශේෂයෙන් උන්ට ආදරය දැනෙන විදිහට කරන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔහු හරි තැන් වලට හරි විදිහට මඟ පෙන්වීම අවශ්‍ය වෙනවා. වැරදි දැනදි වැරදි හදන්නත් ඕනේ. උදාහරණ වශයෙන් තරුණ දරුවෙක් ගෑනු ළමෙක් කල්ලියන්න චූටි ගම්කොඩයක් අරිනවා. ත්‍රිදී ආමඩක තාතර කඩරලා තියෙන පොන්දේතු කියන්නේ නැහැ. උඹ ඔය ලොව මල්ලා යන්නේ නැහැ වලකිට. බලුවා මේක තමයි. එතනදී එයා මගේ ඇරියොත් එළමෙන දිගටම එක තේරුණා. කොණ්ඩේ යකින් ගත්තා. ඉස්කෝලේ යනකොට අපි තියෙනවා එක විදිහට කපන්න. විකාර කරන්න බෑ. ඒක දෙන්නාට කියන්න නැහැ. උඹ ඔබ කෙනෙක් ගෙදරට එන්න මම ආවා කියලා ඔබේ ඉස්කෝලේ කපනවා කියලා. එතනදී තද වෙන්නට ඕනේ. එතනදී මගේ ඇරියොත් ඒකෙන් ගැලවෙනවා. ඊට පස්සේ අන්තිමේ ගොඩක් වෙලා අපි දකින්නේ දෙමව්පියෝ දරුවන්ට වයෙගෙන්නේ. ඇයි ඒ හරි විදිහට ඒගොල්ලෝ මඟ පෙන්වීම කරන්න හරි තැන් වලදී හරියට කල්පනාවෙන් ඉන්න ඕනේ. එතනදී හැදුවේ නැත්නම් ඒ ළමයි හැම කෙනාටම නීති රීති අවශ්‍යයි. පාරයන් නීති රීති අවශ්‍යයි. හැමදාම නීති රීති තියෙනවා. තද නීති තියෙනවා. ඒ නිසා අපි ඒ ගැන ගොඩක් කල්පනාකාරී වෙන්නට ඕනේ. ළමින්ට නමල් ගලන්නට දෙමව්පියෝ ගණන් ගන්න. ළමයි ගණන් ගන්න රෑ තමයි. රෑ පාටි බර්ත්ඩේ පාටි අර පාටි ඔක්කොම රෑට. රෑට සුදුසු නැහැ ළමයි ඉන්න අනේක. රෑට කියන්නේ කොහොමද නැගෙන්න තරය ගැටෙන්න ගෙදර ඉන්න ඕනේ. ඒක නීතියක් අවශ්‍ය වෙනවා. එහෙම නැති වුණොත් ඒ ළමයා කොහෙ ගිහිල්ලා කොහෙ නතර වෙයිද කියලා ඊට පස්සේ බබ්බත් කරන්නට බැහැ. ඒ වගේම අපේ දරුවන් ගැන කල්පනා කරගෙන දෙදැයින් ඉන්න සිය දිවි විනාශී වෙලි වෙලා තියෙනවා. මේ ජීවිත අකාලේ වැරෙනවා. ඒ නිසා අපි ගැන කල්පනාකාරීව අපි තරුණ දරුවන් වෙනුවෙන් අප ගැප් වෙමු. මේ දරුවන් ජීසුස් ගිය මාර්ගයේ ගෙන යන්නට දින වගකීම අඳුනා ගැනීම සිදු වුණා ආදරය කරන. ඉතින් ඉස්රායිල් පිළිසාන්තුගේ නාමයේ